අයිබෝන් වාසනාව සතියේ ලග්න බලාපල ඊට ප්‍රථම මා කියේතු දෙයක් තියෙනවා. සාමාන්‍යයෙන් මේ ලෝකයේ ග්‍රහ වස්තුන් අභිභව අපිට යාමට නොහැකි කියලා දැන් පිළි අරන් තියෙනවා. මොකද හොඳම උදාහරණයක් තමයි හිරුගේ බලය. හිරුගේ බලය, සඳුගේ බලය අපිට පේන්න තියෙනවා. ඒර අඟහරු බ්‍රහස්පති එතකොටින් කුජ ඔය හැම ග්‍රහයකින් බලය තියෙන අපිට නොකෙනුනාට අපේ ඇඟට දැනෙනවා. ඉතින් ඒ නිසා මේ සැඟවුණු ග්‍රහ බලය පේන්න තියෙන ග්‍රහ බලය අමතරව සැඟවුණු ග්‍රහ බලය අපේ ශරීරවලට සහ අපේ ජන ජීවිතවලට බලපාන බව අපිට මුගක්ම පැහැදිලිව පේන්න තියෙන දෙයක්. දැන් විද්‍යාත්මකවත් ඔප්පෙලා තිනවා ඒක සත්‍යයක් කියලා. ඒ නිසා මේ ග්‍රහ දෝෂ අන්ධකාර විකිරණ කිරණ වර්ග මේ පොළොවට පදිත වෙනවා වගේම සෑම සත්ත්ව කොට්ටාසයකටම බලපාන. ඒ නිසා ඒ සත්ත්වෙන්ගේ ඒ ජීවන රටාවට බලපාන හැටි කියන කතාව තමයි ජ්‍යොතිෂයේ විස්තර වෙන්නේ. ඒ නිසා මේ ජ්‍යොතිෂය පිළිබඳව සමහර අය වපරැසින් බැලුවත් අපිට පෙනෙන විදිහට අපිට දකින්නට විදිහට 70% ඉහළින් මේ ජ්‍යොතිෂ ශාස්ත්‍රය පිළිබඳව විශ්වාස කරනවා. ඒ නිසා මේ පිළිබඳව ජ්‍යොතිෂය නිගමන බොහෝ දුරට සාර්ථක වෙලා තියෙනවා. මිනිසුන්ගේ ජීවිත අනතුරින් බේරා ගන්නවම් වෙලා තියෙනවා. ඒ වගේම ඒ අපි දීපු උපදෙස් වලින් මිනිසු ඒ අපල වලින් ගැලවිලා තියෙනවා. ඒ ග්‍රහ දෝෂ අන්ධකාර හෝ වෙනියම් ශාන්ති කර්මයක් සෙත් කවියක් එහෙම නැත්නම් වෙනියම් භූමි දෝෂයක් එහෙම නැත්නම් ස්වහකට වහා දෝෂ අන්ධකාරයක් නැත්නම් අපට දන්වන්න මගේ දුරකථන අංකය 0781 86 18 192 Viber, WhatsApp, Imo, ඇතුළත්. මේෂ ලග්නය. මේෂ ලග්නය. මේෂ ලග්නයේ මේ සතිය ඔබ බලාපොරොත්තු වන ආකාරයට ධනය හානි ධන හානි වගේම ධනය ලැබීමකුත් තියෙනවා. ඒ වුණාට ධනය අනවශ්‍ය දේවල් වලට වීදම් කිරීමක් පෙන්නුම් කරනවා. ගමන් බිමන් ආදිය අධික වෙනවා. දරුවන්ගේ ප්‍රශ්නයක් මුල් කරගෙන ඒවාට කාලයත් ශ්‍රමයත් වැයෙනවා. ඒ වගේම ලෙඩ රෝග මතුවෙනවා. ලෙඩ රෝග කිව්වම කැස්ස වුණ හෙම්බිරිස්සාව ඒ වගේ රෝග නෙමෙයි, වෙනත් වෙනත් රෝග, ආබාධ රෝග, තින්ගාම මුත්‍රා රෝග වගේ දේවල් මතුවෙන්න පුළුවන්. ඒ වගේම ඔබ පුණ්‍ය කටයුතු වලට සහභාගී වෙන්න, පුණ්‍ය කටයුතු, ඒ කියන්නේ ආගමික කටයුතු වලට සහභාගී වීමකුත් පෙන්වනවා. ඉතින් ඒවා බොහෝ දුරට සාර්ථක වෙනවා. ඉතින් මේ සතිය ඔබට සමබර කාලයක් ගත වෙන්නේ. හිතන තරම්ම ධනයක් ලැබෙන්නේ නැහැ. නමුත් ධනෙ ලැබෙනවා. ඒ බොහොම සාමකාමීව හිමින් හිමින් ලැබෙන ධන තත්ත්වයක් තමයි පෙන්වුම් කරන්නේ. ජය අංකය 247. ජය වර්ණය රතු සහ කහ. සුබ දිනය අඟහරුවාදා සහ සිකුරාදා. රෝග පීඩා වශයෙන් ගත්තොත් අර මං කලින් කිව්වා වාගේ බඩේ රෝග, ඒ වගේම අපුයේ රෝග, ඒ වගේම උගුරේ සෙන් කෙඩි ඇතිවීම, වාතයේ පිත සෙම තුන්දු ස්කෝපවීම ආදිය පෙන්නුම් කර. වෘෂභ ලග්නය. වෘෂභ ලග්නය. වෘෂභ ලග්නයට මේ කාලය ඔබට අපි කලින් කිව්වාසේ ඒරාස්තකයක් පවතින සිත එක ආකාරයකටම තියාගන්න අමාරු. එහෙමේ දුවනවා, එහෙමේ වැඩ කටයුතු වලට බොහොම කලබලකාරී බවක්
පෙන්නුම් කරන මේ කාලය ධනහානි තියෙනවා. ඒ වගේම ස්ථාන කරදර තියෙනවා. ස්ථාන කරදර කියලා මෙතන ගන්නෙ ඉන්න ස්ථානේ නැත්නම් වැඩ කරන ස්ථානේ ආදී තැන්වල තියෙන බාධක කටළු ගැටළු සම්බන්ධයෙන්ුත් එහෙම දෙයක් පෙන්න ස්ථානේ වය කරදර ඇති කරන ස්ථානවල කරදර. ඒ වගේමයි විවාහයේ ප්‍රශ්න, විවාහ වෙලා අලුත බැඳලා දෝඩු වෙනක් නම් ඒ ඇයටත් ප්‍රශ්න. මේ ඉවර වීමක් නැහැ මේ මේ විවාහ ගැටළු. ඒව දිගින් දිගටම දිගින් දිගටම පවතින. ඒ නිසා ඔබට පාඩු ලැබීමක් වගේ දේකු සිද්ධ වෙන්න පුළුවන්. ජය අංකය 147. ජය වර්ණය රතු සහ පොළ. සුභ දිනය සිකුරාදා සහ සෙනසුරා. රෝග පීඩා වශයෙන් ගත්තොත් විශේෂයෙන් මුත්‍රා රෝග, ඒ වගේම පීනස් රෝග, ඒ වගේම හෘද රෝග ආදී පින්නු. මිතුන ලග්නය. මිතුන ලග්නය. මිතුන ලග්නයට මේ කාලය විශේෂයෙන්ම හිතුවක්කාර අදහස් මතුවීම, තම අදහස් අන්නයට ඉදිරිපත් කරත් ඒ අය නොපිළිගැනීම, තම අදහස් වලටම බර වී කටයුතු කරන්න ගිහින් අමාරු වැටීම, ඒ වගේම වියදම් පක්ෂයේ අධික වීම ආදී සිද්ධ වෙන්න බොහෝ දුරට ඉඩකඩ තියෙනවා. විශේෂයෙන් ඔබේ විවාහ ජීවිතයේ මේ කාලේ සාර්ථකයි කියලා ඇහුවොත් ඒකේ උත්තරයක් තියෙනවා, සාර්ථකයක් නැහැ, අසාර්ථකයි. 2020 ජනවාරි වලින් පස්සේ ඔබට තද බල පීඩනයකට ලෑක් වෙන. ඒ නිසා ආගමික පැත්තට බෝධි පූජා තැබීම, ඔබ ආගමිකයෙක් නම් ආගමික පැත්තට පල්ලි ආදී දේවල් වලට යාම, ඒ වගේම ගුරුහරුකම් ලබා ගැනීම, සෙත්සාන්ති කරවීම ආදී හොඳයි. ඒ නිසා ඒවට සහභාගී වීම හොඳයි කියලායි කියන්නේ. ජයංගේ නැහැ. ජයංගේ 157. ජය වර්ණය කොළ සහ නිල්. සුභ දිනය බදාදා සහ සෙනසුරාදා. රෝග පීඩා වශයෙන් මම කිව්වේ කලින් කිව්වා මුත්‍රා රෝග, ඒ වගේම බඩේ ගෑස්, ඒ වගේම ඇස් රෝග ආදී වෙනු කර. කටක ලග්නය. කටක ලග්නය. කටක ලග්නයට ඔබට මේ කාලය සිතුම් පැතුම් බොහෝ දුරට ඉටු වුණත් ඔබට පැයපස ඉහළ යාමක් සිද්ධ වෙනවා. විශේෂයෙන්ම ආදායම් තත්ත්වය යහපත් වුණත් පැයපස ඉහළ යනවා. නීති ප්‍රශ්න, නඩුව බාධිය තියෙනවා නම් ඕවාට විද පැයපස ඉහළ යනවා. විශේෂයෙන්ම අධ්‍යාපනය ලබන දූ දරුවන්ට නම් මේ කාලේ වරදක් නැහැ, හොඳයි. ඒ වගේම ස්ථාන කරදර ඇති වෙන්නත් බොහෝ දුරට ඉඩකඩ තියෙනවා. ස්ථාන කරදර කියන්නේ මෙතන විශේෂයෙන්ම ඔබට වැඩිහිටියන් ඥාතීන්ගෙන් ආරවුල් ඇති වෙන්න බොහෝ දුරට ඉඩකඩ තියෙනවා. ඒ නිසා ඒ පිළිබඳව ඉතාමත්ම ඉවසීමෙන් හා සංසුන්ව කටයුතු කරන්න ඕන. ඔබ ප්‍රේම සම්බන්ධකම් ඇති කරගෙන තියෙනවා නම් ඒවා සාර්ථක වීම හෝ අසාර්ථක වීම ඔබ සතු දෙයක්. මොකද ඒවා අසාර්ථක වීමක් පෙන්නුම් කරන අතරේ අන්‍යම් සම්බන්ධකම් වලට පැටලවීමෙන් අස්ථාන චෝදනාවට ලක්විය හැකි. ඒ නිසා ඒ පිළිබඳව විමසිලිමත්ව කටයුතු කරන්න ඕන. අන්‍යම් ප්‍රශ්න ඔබට මතුවෙන නිසා. ජයංගය 368. ජය වර්ණය සුදු සහ ක්‍රීම් පාට. සුභ දිනය සඳුදා සහ සිකුරාදා. රෝග පීඩා වශයෙන් ගත්තොත් විශේෂයෙන්ම ඇස්වල රෝග, ඒ වගේම පෙනහළු වල රෝග, ඒ වගේම උදරගත රෝග ආදී වෙන්නු කරනවා.
සිංහ ලග්නය. සිංහ ලග්නේ විශේෂයෙන්ම ඔබට කෝපය, වෛරය, ද්වේෂය ආදී අකුසල ධර්ම හිතට එනවා. ඒවා මැඩපවත්වා ගැනීමට කටයුතු කර යුතුයි. නැත්නම් ඔබට ඒවයින් පීඩාවට පත් වෙන්න පුළුවන්. ඔබමයි ඒවයින් පීඩාවට පත්. ඒ නිසා ඔබට රුස්සන් නැති ගතිගුණ මතුවීමෙන් ඇසුරු කරන්නන් අතර ඔබ අප්‍රසාදයට ලක් වෙන්නත් පුළුවන්. වියදම් පක්ෂේද අධිකයි. ඒ වගේම ඔබ නීති ප්‍රශ්නයක්ද මුල් වෙන්න පුළුවන්. දරුවෙකුගේ දුක් කරදරයක් ගැන අසන්නට දකින්නට ලැබෙන්න පුළුවන්. ඒ සඳහා ඔබ කාලයත් ශ්‍රමයත් වැය කරන්න පුළුවන්. ඒ වගේම මානසික පීඩාකාරී බවකුත් පෙන්නුම් කරනවා. ඒ නිසා මේ පිළිබඳව ඒ වගේම රැකියා විරහිතව ඉන්නවනට රැකියා ලාභත් ලැබෙනවා. ජයංකය විශේෂයෙන්ම 1-7-8 ජයවර්ණයේ රතු සහ තැඹිලි සුබ දිනය බදාද සහ ඉරිදා. රෝග පීඩා වශයෙන් ගත්තොත් හිසේම් හිසේ කැක්කුම උණ රෝග ඒ වගේම පෙනහැළුවල රෝග සෙම් රෝග ආදී පෙන්නුම් කරනවා. කන්‍යා ලග්නය කන්‍යා ලග්නේ කන්‍යා ලග්නයේ මේ සතිය ඔබට කිව යුතු තරම්ම ග්‍රහ දෝෂයක් නැතිවත් ඒත් ඔබට ඔබ කලින් කරන ලද යම් ක්‍රියාවක් පිළිබඳව නැවත නැවත ඔබට ඒවයි විපති විපාක ලැබීමක් එහෙම නැත්නම් ඔබ නීතිය රැහැනට අසුවීමක් එහෙම නැත්නම් උසාවියට පොලිසියට යාමට සිදුවීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ කොසේ කොහොම කරත් සිත්තේ දෙන ඇති කරන මේ කාලයේ ඔබ බලාපොරොත්තු රහිත කරදර වලට මුහුණ පාන්න සිද්ධ වෙනවා. ඒත් ඔබට මව්ගේ සහ වැඩිහිටි කාන්තාවන්ගේ ආධාර උපකාර මත ගෝදුට සහනයක් සැලසීමක් සිද්ධ කරනවා. විදේශ ගමන් යාමට සැරසී සිටිනවන ඔබට ඒ සඳහා අවස්ථාව උදා වෙනවා. විදේශ ගමන් යාමට ඒ වගේම විදේශ සිට ශ්‍රී ලංකාවට ඒමට ඔබට අවස්ථාව උදා වෙනවා. ජයංකය 3-5-8 ජය වර්ණය කොළ සහ නිල් සුබ දිනය බදාදා සහ සිකුරාදා. රෝග පීඩා වශයෙන් ගත්තොත් ඇස් රෝග ඇස්වල සැත්කම් පපුවේ රෝග ආදී උස්සන්න වෙන්න පුළුවන්. තුලා ලග්නය තුලා ලග්නේ තුලා ලග්නේට මේ කාලයේ ඔබට හදිසි අනතුරු හදිසි විපත් කරදර ආදී වෙන්නුම් ගන්නවා. ඒ නිසා ලෙඩ රෝග වලට භාජනය වීමේ අවධානම වැඩි. බෝවෙන රෝග ආදීන් පරිස්සම් වීමක් මේ කාලය තුල ප්‍රවේශමින් කටයුතු කරන්න ඕන. ඒ වගේම ස්ථාන කරදර ඔබට බලපානවා. ස්ථාන කරදර කියලා මෙතන ගන්නෙ ඔබේ රැකියා ස්ථාන හෝ පදිංචි ස්ථානයේ කරදර ඇති වෙන්න පුළුවන්. ඒවාට නොයෙක් ප්‍රශ්න මතුවීලා ඒව දිග්ගැහි දිගින් දිගටම යාම නිසා යම් ප්‍රශ්නයක් මතුවීම ඔබ ඒ සම්බන්ධයෙන් කෝපය ආදී ඇතිවීමෙන් ආරවුල් මතු වෙන්න පුළුවන්. ඒ වගේමයි විශේෂයෙන්ම වාහන ගැනීමට ඔබට වාහනයක් මිලදී ගැනීමට හෝ ඉඩම්ක් මිලදී ගැනීමට වගේ අවස්ථාවක් උදා වෙන්නත් පුළුවන්. ඒ නිසා මේ කාලයේ ඔබට හොඳ වගේම නරකත් නරක වගේම හොඳත් මේ කාලය තුළ සිද්ධ වේ. ජයංකය 2-8-9 ජය වර්ණය රතු සහ කහ සුබ දිනය බදාදා සහ සිකුරාදා. රෝග පීඩා වශයෙන් ගත්තොත් මේ කාලයේ ඔබට ඇස්වල රෝග ඒ වගේම අතපය තුවාල වීම
ඒවාගේම රෝහල් ගතවීම් ආදිය පෙන්නුම් කරන. වෘෂ්චික ලග්නය. වෘචික ලක්ුණ. වෘචික ලක්ුණයට මේ කාලි ඔබේ රැකී රක්ෂා කටයුතුවට කැපීපෙනෙන දියුණුවක් දැකිය හැකි. ඒවාගේම රැකියා නොමැති අයට රැකියා ලාභ ඇති වෙන. ඒ නිසා ඔබ රැකියාවෙන් එළියට ගී එහෙම නැත්නම් ඉවත් වී සිටින්නේ නම් ඔබට නැවත රැකියාවක් ලැබීමේ වාසනාව හිමි වෙනවා. විවාහ මංගල යෝග ඔබට මේ කාලය තුළ පවතිනවා. ඔබ බලාපොරොත්තු වූ ආකාරයට ඔබේ සහකාරී තම සහකරු සොයා ගැනීමටද මාර්ග පෑදෙනවා. ඒ සඳහා ඔබ එහෙම කටයුතු කරේ නම් විවාහයේ කඩිනම් වීමකුත් සිද්ධ වේවි. ඒ නිසා මේ කාලේ ඔබට ඒ රාෂ්ට්‍රකයකුත් ගමන් කරනවා. 2020 ජනවාරි මාසේ 25 වෙනිදාෙන් පස්සේ ඔබට මේ රාෂ්ට්‍රක ගතිය නැති වෙනවා. එතෙක් හරදර සහ ප්‍රශ්න ආරවුල් මතුවෙනවා. මේවාට ආගමික කටයුතු බෝධි පූජා තැබීම, සෙත් කවි මාලාවල් කියවීම, ඒ වගේම ආශිර්වාද ලබා ගැනීම, ස්වාමින් වහන්සේලාට පිළිකර පූජා කිරීම ආදී ඔබේ අපල දුරු කර ගැනීමට හේතුවක් වෙනවා. ජයංකය 6-7-8 ජය වර්ණය රතු සහ තැඹිලි. සුභ දිනය අඟහරුවාදා සහ සිකුරාදා. රෝග විද්‍යා වශයෙන් ගත්තොත් මේ කාලයේ ඔබට විශේෂයෙන්ම කණේ කැක්කුම් මෙදීම, දත් වල දිරායන, දත් කැඩීම, ඒ වගේම මුත්‍රා රෝග, ඒ වගේම අරසස් රෝග, ලේපිට වීම ආදී සිදුවිය හැකියි. ධනු ලග්නය. ධනු ලග්නය. ධනු ලග්නයට මේ කාලයේ විශේෂයෙන්ම බලාපොරොත්තු මානසික පීඩාකාරී බව එලෙසම තියෙනවා. බලාපොරොත්තු වෙනයි කියලා කිව්වේ මේක ඔබ නිතරම මානසික පීඩනයක් ලක් වෙලා තියෙන නිසා. ඒ නිසා මේක ඉවරයක් වීමක් පෙන්නුම් කරන්න තව පහු වෙලා. ඒ නිසා විදේශගත වීමකට, එහෙමනම් විදේශ සිටින ඔබට මේ කාලය තුළ විදේශ රටවල් වලට යාමට හෝ ලංකාවට එමට ඔබට වාසනාව, ශක්තිය, ධෛර්යය දෙනවා. විශේෂයෙන් මම්බුසෙමියන්ගේ ප්‍රශ්නයක් දුරදිග යාමින් දෙදෙන අතර තියෙන මතභේද තවතවත් උග්‍ර වීමක් විය හැකි. සතුරු කරදරයකින් නිමාව දකින්ද හැදුවත් ඒ සතුරු කරදරේ නැවත නැවත ඉස්මතු වෙලා ඔබට කරදර දීමට පටන් ගනී. ඒ නිසා ණයතුරස් වීම, ණයට ගැනීම ආදිය සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා ඒවයේ මිදි ණය නොවි රටට බරක් නොවි ජීවත් වීම හොඳයි මා විශ්වාසක. ජය අංකේ 1-6-7 ජය වර්ණය කහ සහ රතු. සුභ දිනේ බදාදා සහ බ්‍රහස්පති. රෝග පීඩා වශයෙන් ගත්තොත් විශේෂයෙන්ම ඔබට හිසේ හැම්ම, හිසේ බරගතිය, මානසික පීඩාකාරී බව, බඩේ ආහාර නොදිරවීම, මුත්‍රා රෝග ආදී වෙන්නු කරනවා. මකර ලග්නය. මකර ලග්න. මකර ලග්නයට මේ කාලයේ ඔබ සිතුම් පැතුම් බොහෝ දුරට වෙනසක්, එහෙම නැත්නම් ඔබේ සිතුම් පැතුම් වල යම් වෙනසක් දැකිය හැකි. ඒ කියන්නේ ඔබ විවාහයේදී යම් තීරණාත්මක අවස්ථාවකට පැමිණෙන්න පුළුවන්. විවාහ ජීවිතයේ ගත කරන ඔබට විවාහ සැපේ අහිමි වීමක්, විවාහ සැපේට කරදර ඇතිවීමක් සිද්ධ විය හැකි. ඒ වගේම සතුරු කරදරයක් මර්ධනය වීමක් සිද්ධ වෙනවා. ගැහැණු දරුවෙකුගේ උපන් සාදයක් හෝ ඇගේ මංගල උත්සවයක් හෝ සහභාගී වීමට ඔබට
වාසනාව ශක්තිය තියෙනවා. ඒ වගේම හදිසි අනතුරක් පිළිබඳව ඔබට ඉංගියක් මේ කාලය තුළ සිද්ධ කරන්න පුළුවන්. විශේෂයෙන් හදිසි අනතුරු හදිසි තුවාල වීම ආදී පෙන්නුම් කරන විදේශ ගමන් ආදියද මේ කාලයේ ඔබට සුබයි. ජයංකය 3-4-8 ජයවර්ණය කොළ සහ නිල් සුබ දිනය බදාදාතා තෙනසුරාද. රෝග පීඩා වශයෙන් ගත්තොත් විශේෂයෙන්ම ස්නායුගත රෝග, පෙනහළු රෝග, ඒ වගේම අර්ශස් රෝග ආදී වෙන්නුම් කරනවා. කුම්භ ලග්නය. කුම්භ ලග්නයේ මේ කාලේ ස්ථාන කරදර අඩුවීම, විශේෂයෙන් ඔබට පැවති ස්ථාන කරදරයක් ඉවත් වීම, ඒ නිසා ඔබට සිතල සහනයක් ඇති වෙනවා. අනියම් ප්‍රශ්නයක් මුල් කරගෙන ඔබ සැමිය අඹු සැමියන් අතර කදී බේදකාරී තත්ත්වයක් නිසා ඔබ දෙදෙනා අතර දින සමග සමාදාහණයට බාධා ඇති විය හැකි. ඒ නිසා බොහෝ යොසීමෙන් සංසුන් කටයුතු කරන්න ඕන. දරුවෙකුගේ ප්‍රශ්නයක් මුල් කරගෙන ඔබට ඒ හා සමාන තත්ත්වයක් පෙන්වනු කරන දරුවෙකුගේ හිතුවක් පාරගතියක් නිසා මානසික පීඩනයට ලක් විය හැකි. ඒ වගේම මවුට මේ කාලේ මවගේ උපදෙස් ඔබට ඔයා වැඩ කිරීමක් තියෙනවා. ඒ නිසා ඒ පිළිබඳව ඔබට සැනසිල්ලට හේතුවක් වෙන්න පුළුවන්. රැකියාවේ දියුණුවක් වගේම රැකියාවේ උසස් වීමකුත් මේ කාලය තුළ ඔබට බලාපොරොත්තු විය හැකි. කළමනාකරණය, රජී රක්ෂා, ඒ වගේ ගුරු වෘත්තිය යෙදී සිටින අයට මේ සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබේවි. ජයංකය 4-7-9 වර්ණය කොළ සහ නිල් සුබ දිනය බදාදා සහ සෙනසුරාදා. රෝග පීඩා වශයෙන් ගත්තොත් විශේෂයෙන්ම මුත්‍රා රෝග, ඒ වගේම පෙනහැළු වල රෝග, බඩේ රෝග, ඒ වගේම පපුවේ සෙම ඇතිවීම සිද්ධ වෙයි. මීන ලග්නය. මීන ලග්නයට මේ සතියේ විශේෂයෙන්ම ඔබට මේ කාලේ එතරම් සුවදායක සැපදායක කාලෙකුත් නෙමෙයි. ඒත් ඔබේ අඩිතාලම, ඔබේ ශක්තිය ධෛර්ය අඩුවීමකුත් පෙන්වන්නේ නැහැ. ඔබ උනන්දුවෙන් උවමනාවෙන් කරන රැකියා ආදිය නිසා ඒවයි කරදරයක් නැතුව කරගෙන යාම ගියත් රක්ෂාවේ පොඩි ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන්. ඒවා දොරදිග යාම නිසා ඔබ රැකියාව එපා වීමකට ලක් වෙන්නත් පුළුවන්. ඒ නිසා රැකී රක්ෂා ප්‍රශ්නය පොඩ්ඩක් බලපෑමක් තියෙනවා. ඒ නිසා ඔබ විදේශගත වීමටද කල්පනා කරනවා. ඒ විදේශ ගමන යන්නම් ඔබට මේ කාලයේ සුබයි. ඒ වගේම ඔබ විදේශ සිට ලංකාවට ඒමට අදහස් කරන්නේ නම් ඒකත් ඉතාමත්ම හොඳයි, සුබයි. ඒ වගේම අධ්‍යාපනය ලැබෙන දූ දරුවන්ට උසස් අධ්‍යාපනය ලැබීමට සහ අධ්‍යාපනයට මතක ශක්තියක් හොඳ බුද්ධිමත් භාවයක් ඇති වෙන කාලයක් මේ කාලේ. ඒ නිසා ඔබට අධ්‍යාපනය ලැබෙන දූ දරුවන්ට මේ කාලේ ඉතාමත්ම යහපත් තත්ත්වයක් පෙන්වීම කරනවා. ඒ වගේම මේ කාලය තුළ ආගමික වතාවත්වල යෙදීම යහපත්. ජයංකය 3-4-8 ජයවර්ණය රතු සහ කහ සුබ දිනය බ්‍රහස්පතින්දා සහ සිකුරාදා. රෝග පීඩා වශයෙන් ගත්තොත් පපුවේ අමාරු, ඒ වගේම පපුවේ කැක්කුම, ඒ වගේම අතපය තුවාල වීම, ඒ වගේම බඩේ ගෑස් එමෙතන බඩේ අම්ල පිත්ත වැඩිවීම ආදිය පෙන්වනවා. වීඩියෝ නරඹා ඔබ කැමති නම් ලයික් කරන්න. මෙවැනි වීඩියෝ දිනපතා නැරඹීම සඳහා subscribe කර අප වීඩියෝ දාපු සැනින් දැනගැනීමට ඒ සමග ඇති සීනුවද click කර